ආයිබෝන් කොහොමද යාලට හැමෝම් පරිසමෙන් ඉන්නා නේද ඔන්න අතමං යාලට බටර් නැතුව එක බිත්තරයක් පාවිච්චි කරලා මාරම රසට හදාගන්න පුළුවන් හොඳ සොෆ්ට් එකට තියෙන චොකලට් කේක් රෙසිපි එකක් තමයි කියලා දෙන්නේ ඇත්තටම මේක අපිට ගොඩක් අඩු වියදමින් හදාගන්න පුළුවන් ඒ වගේම තමයි මේකට බටර් පාවිච්චි කරේ නැහැ කියලා රසේ පොඩ්ඩක්වත් අඩුවක් නැහැ හරියම රසට තියෙනවා ඔන්න ඉතින් යාලට කේක් කෑල්ලක් කන්න හිතන වෙලාවට මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න පුළුවන් එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. ඔය අද නම් මගේ වීඩියෝස් මුලින්ම බලන අය ගොඩක් ආතරින් මගේ channel එකට පිළිගන්නවා. මගේ වීඩියෝස් බලලා හොඳයි නම් ආට ප්‍රයෝජනවත් නම් පල්ලියෙන් තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩක් ආතරින් ඉල්ලනවා. ඒ වගේම මොන වීඩියෝ එකක් හිතන දේ අදහස් යෝජනා පල්ලියෙන් comment එකක් දාගන්න අමතක කරන්න එපා. මුලින්ම මං මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට ඉස්සල්ලාම පාම් පිටි ටික එකතු කර ගන්නවා. ඉතින් මම මෙතනදී පාම් පිටි ග්‍රෑම් 125යි එකතු කරගත්තේ. ඊට පස්සේ මම මේකටම එකතු කර ගන්නවා සීනි ටික. මම මෙතනදී සීනි ටික පොඩ්ඩක් උඩු කරගෙන තමයි තියෙන්නේ බ්ලෙන්ඩ් කරගෙන. ඒ වගේම තමයි ඔන්න වීඩියෝ එකට අදාළ සම්පූර්ණ රෙසිපි එක සුපුරුදු පරිදි වීඩියෝ එකට යටින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම වීඩියෝ එක අවසානයේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් රෙසිපි එක ගන්න. දැන් අපි මේකටම චොකලට් පවුඩර් ටිකක් එකතු කර ගන්න ඕනේ. ඒ වගේම බේකින් පවුඩර් තේ හැන්දක් සහ බේකින් සෝඩා තේ හැන්දි භාගිකුත් එකතු කර ගන්න. මේ වගේ ලුණු ස්වල්පකුත් එකතු කරලා අපි මේ ඔක්කොම ටික දැන් හොඳට කලවම් කර ගන්න ඕනේ. මේ විදිහට හොඳට කලවම් වුණාට පස්සේ මම දැන් මේකට බිත්තරයක් කඩලා එකතු කර ගන්නවා. ඒ වගේම ග්‍රෑම් 80 පොඩි යෝගට් එකකුත් එකතු කර ගන්න. ඔයාලට මෙතනදී කැමති වර්ගකින් එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි යෝගට් වෙනුවට මුදපු කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට එකතු කර ගන්න ඕනි තෙල්. ඉතින් මෙතනදී ඔලිව් ඔයිල් අරින්නේ කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙෂරින් කප් 4න් එකක් තමයි එකතු කරගන්නේ. දැන් අපිට ඕනි වෙනවා මේ බැටේ එක හදාගන්න මද උණුසුම් වතුර මිලිලීටර 100ක් විතර ගන්න. ඉතින් ආලට වතුර වෙනුවට කිරි වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් පිටිකිරි වගේම පොල් කිරුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඕනිම එකක් පොඩ්ඩක් රත් කරලා ගන්න. ඇත්තටම වතුර වෙනුවට කිරි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේක ගොඩාක් රසට අපිට හදාගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම එකවර එකතු කරගන්න එපා. ටික ටික එකතු කරලා හොඳට විස් කරගන්න. පිටිකට නැති වෙනකන් හොඳින්ම විස් කර ගන්න. දැන් අපි මේකට අන්තිමට වැනිලා තේ හැන්දකුත් එකතු කරලා ආයෙමත් හොඳට කලවම් කර ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා හොඳට බලන්න මේ බැටර් එකේ තියෙන ඕනේ පදම කොයි වගේද කියලා. ගොඩක්ම උකුත් නැති, ඒ වගේම ගොඩක්ම දියාරුත් නැති පදමක් තමයි තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා එකතු කර ගන්න වතුර හරි කිරි හරි ප්‍රමාණය පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ පදම හොඳට බලා ගන්න. ඔන්න මන් දැන් කේක් බැටර් එක හදාගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේ බැටර් එක කේක් ට්‍රේ එකට එකතු කරගන්න. ට්‍රේ එකට එකතු කරගන්න කලින් මුලින්ම ට්‍රේ එකේ හොඳට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාගන්න. ඊට පස්සේ ට්‍රේ එකේ යටට ඔයිල් පේපර් එකක් එලා ගන්න. ඔයිල් පේපර් එක උඩත් හොඳට තෙල් ටිකක් ගාගන්න. ඊට පස්සේ මම ට්‍රේ එක පුරාවටම පාම් පිරි ටිකක් ඉහ ගන්නවා හොඳට. මේ විදිහට බේකින් ට්‍රේ එක ලෑස්ති කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ බැටර් එක එකතු කරගන්න. කේක් බැටර් එක මේ වගේ ට්‍රේ එකට එකතු කරගත්තට පස්සේ අපි මේ ට්‍රේ එක මේ විදිහට පොඩ්ඩක් ටැප් කරගන්න ඕනි. ඊට පස්සේ අපිට පුළුවන් මේක අවන් එකට දාගන්න. උෂ්ණත්වය 180ට විනාඩි 10ක් ෆ්‍රී හීට් කරපු අවන් එකට මේ ටික දාගන්න. ඊට පස්සේ උෂ්ණත්වය 150ට වගේ අඩු කරලා විනාඩි 45ක් වගේ මේක බේක් කරගන්න ඕනි. ඉතින් අවන් එකට කාලේ වෙනස් වෙන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ හොඳින් බේක් කරගත්තට පස්සේ. ඉතින් ආලට පුළුවන් මේ වගේ ටූත්පික් එකක් ගහලා බලන්න ඇතුළේ හොඳට තැඹිලාද තියෙන්නේ කියලා. දැන් ආලට බලා ගන්න පුළුවන් මේ කේක් එක හොඳට තැඹිලා තමයි තියෙන්නේ. ඉතින් තාම මේක ගොඩක් රස්නේ. අපිට පුළුවන් මේ කේක් එක පොඩ්ඩක් නිවෙන්න තියලා කේක් ට්‍රේ එකෙන් අයින් කරගන්න. ඉතින් මේ විදිහට කේක් එක පොඩ්ඩක් නිවුණට පස්සේ අපිට පුළුවන් මේ ට්‍රේ එක වටේටම පිහියක් යවා ගන්න. ඊට පස්සේ හරියම පරිස්සමෙන් අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරවගත්තට පස්සේ ඔයිල් පේපර් එක ගලවලා අයින් කර ගන්න මේ විදිහට. ඔන්න දැන් අපිට පුළුවන් අවශ්‍ය විදිහට කෑලි කපා ගන්න. ඔන්න ඉතින් මං ඒ විදිහට චොකලට් කේක් එකත් හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලා දකින්න ඇති මේක ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඒ වගේම තමයි හරිම ලාබෙට හදාගන්න පුළුවන්.
අපිට මෙතනදී එක බිත්තරය යොමු කරන්නේ. ඔයාලට හිතුන ගමන් මේ වගේ කේක් එකක් හදලා රස බලන්න පුළුවන්. ඇත්තටම මේක හරිම රසයි. හොඳ සොෆ්ට් එකට තියෙනවා ඔයාලට පේනවා ඇති. එහෙනම් ඉතින් මං හිතනවාද වීඩියෝ එකට ඔයා කැමතියි කියලා ඔයාලට ප්‍රයෝජනයක් තියෙයි කියලා. වීඩියෝ ගැන හිතනදී අදහස් සොයනා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මං ඔයාලට මීට කලිනුත් කේක් වර්ග කිහිපයක්ම කියලා දීලා තියෙනවා. ඒවා තාමත් බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහිල්ලා බලන්න. එහෙනම් ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ආය හම්බ වෙනකන් අදට සමුගන්නවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.